සෞඛ්‍ය මාධ්‍ය කෙළිය රමුක්වැල්ලට එරෙහිව ගෙනවි තිබෙන විශ්වාසභංග යෝජනාව අද සිට විවාදයට ගැනීම ආරම්භ වුණා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සිවිල් සංවිධාන එකමුතුව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමු වුණා. නායක හාමුදුරන්ට කියනවා, හාමුදුරනේ ජනතාවට අවඩක් සිද්ධ කරපු මේ රටේ මිනිස්සු නිර්වින්දන බෙහෙත් දරා මරණයට පත් කරපු, නියමිත බෙහෙත් ලබා නොදී මරණයට පත් කරපු තමන්ගේ යටි මණිගේ විතරක් තර කර ගැනීමට කටයුතු කරන මේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ඇවහිව ගෙනේන විශ්වාස භංගයට සහාය පළ කරන්න කියලා ඔබ වහන්සේ නිවේදනයක් නිකුත් කරන්න මේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දූෂිත අමාත්‍යවරයා පන්නන්න කටයුතු කරන්න කියන එක තමයි අද දවසේදී අපි ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් නමස්කාර පූර්වකව ඉල්ලන්නේ. මේ අතර වෛද්‍යවරුන් රට හැර යාම හමුවේ සෞඛ්‍ය ශාස්ත්‍රය බිඳ වැටෙමින් තිබෙනවා. ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියත් විදෙස්ගත වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේ සූර්ය ප්‍රකාශ කළේ. අපි හිතන්නේ විශේෂඥ වෛද්‍යවරිය විදේශගත වෙලා තියෙනවා, මොකද නිර්වින්දනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක්. අපි සාමාන්‍යයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ ඉතාමත් හොඳ ගරුත්වයක් අපේ රටේ තියෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඕනෑම රාජ්‍ය නිලධාරියෙකුට යම්කිසි නීති පද්ධතියක් තියෙනවා. ඒ වගේම ආචාර ධර්ම මාලාවක් තියෙනවා. ඒ ක්‍රමවේද වලින් බැහැරව යම්කිසි කෙනෙක් සේවයෙන් ඉවත් වෙනා නම් හෝ නොදන්නා සේවයට පැමිණෙන්නේ නැත්නම් ඒක ඉතාමත්ම කනගරුදායක දෙයක්. මේ වන විට වෛද්‍ය හිඟේ නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක දැඩි අර්බුදයක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ පොළොන්නරුව දිස්ත්‍රික් වෛද්‍යවරුන් පවසන්නේ. පොළොන්නරුව මහරෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 30 රට හැර ගිහිල්ලා තියෙනවා. මේ තියෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ සාමාන්‍ය වෛද්‍යවරුන් 5 ආසන්න ප්‍රමාණයක් රට හැර ගිහිල්ලා තියෙනවා. ඉදිරියට තවත් 50 ආසන්න ප්‍රමාණයක් විභාගවලට මුණ දෙන්න සූදානම් ඉන්නවා. ජාතික උක්කවේදී රෝහල ගත්තාම එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 10 සේවයේ අවශ්‍යතාවයක් තිබ්බත් දැනට සේවය නියුතු වෙලා ඉන්න වෛද්‍යවරුන් 3 විතරයි. මේ අතර උණ රෝගයේ වැළඳී යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ 8 හැවිරිදි දැරියකගේ අතක් කපා ඉවත් කළ පුවතක් පසුගියදා වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විද්වත් මණ්ඩලයක් පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.